අයිබෝන් සුබ දවසක්. ස්පෝට් ෆස් වෝක් විත් ලයිෆ් ටීඩීගේ වැඩසටහනින් අදත්මන් කතා කරන්න හිතුවා ශ්‍රී ලංකාවේ හිටපු චෙස් ජාතික ශූරියත් එක්ක. ඇගේ නම සචිනි රණසිංහ. සචිනි රණසිංහ ගැන කතා කරොත් සචිනි රණසිංහ මෙවර ශ්‍රී ලංකා වෙනුවෙන් ඔලිම්පියාඩ් තරගාවලියද නියෝජනය කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් අපි සචිනිගෙන් දැනගමු සචිනිගේ ජීවිතේ කොහොමද, සචිනි කියන්නේ කවුද කියලා. අවුරුදු හතරේ ඉඳන් චෙස් ක්‍රීඩිකාවක් කියලා කිව්වා. අවුරුදු හතරේ ඉඳන් චෙස් ක්‍රීඩාවට යොමු වුණා. කොහොමද මේ ක්‍රීඩාවට යොමු වුණේ? මගේ අයියා චෙස් කොහොමද සචිනිගේ චෙස් ඉවල්යූෂන් එක, ඒ කියන්නේ අවුරුදු හතරෙන් පටන් ගත්ත ඉවල්යූෂන් එක කොහෙද ඉවරයක් වෙන්නේ, කොහොමද මේ යන ගමන? සචිනි බලාපොරොත්තු වෙනවා කිව්වා දිගටම ප්ලේ කරන්න මේ ගේම් එක. අවුරුදු හතරේදී පටන් ගත්ත ගේම් එකත් එක්ක පාසල් කාලයත් බැඳිලා ඇති. මේ පාසල් කාලයයි පාසලේ විස්තරයි කතා කරමු සචිනි. මම පාසල ගැන කතා කරොත් පාසල කිව්ව මොකක් හරි විශේෂිත පාසලක්ද? ඉස්කෝලේ සහයෝගයක් හම්බුණා පුස්තකාලේ ඉඳන්. අපේ ඉස්කෝලේ අනිවාර්යෙන් ක්‍රීඩාවට ලොකු තැනක් දෙනවා, ගොඩක් මොටිවේට් කරනවා ළමයිව. මම හිතන්නේ මම ග්‍රේඩ් 2 ඉඳන් ස්පෙෂල් කලර්ස් ගත්ත අද කියන්නේ ඒ දවසෙන්දක ස්පෙෂල් කලර්ස් ගත්ත එක මෙතන දැන තියෙනවා ඉස්කෝලේ. ඉතින් ඒ විදිහට ගත්තාම සචිනිගේ ජීවිත කතාව තුළ ජීවිත කතාවත් එක්ක පෞල් විස්තර කතා කරමු සචිනි. මට එකයි එකමයි ඉන්නේ අම්මයි තාත්තයි. අම්මි ගොඩක් සපෝට් කරනවා සෙස් වලද, ගොඩක් කැමති අම්මට පොඩි කරන්න එන්නේ පස්සෙන් එන්නේ සෙස් වලද පොඩි කරලා කවි තියෙන නෑ. අය සෙස් ප්ලේ කරා, අය හොඳ සෙස් ප්ලේ කරා, අනාගතේ ඉන්න කිව්වක් දැන්නේ දැන් මම අය ඇසල සුදුතෝ වෙක්කින්ම දෙපස්සර එදත් සෙස් ප්ලේ කරනවා. අම්මගේ ඉස්සෙල්ලාම ගුටි කෑව කොයි කාලේ? අම්මගේ ඉස්සෙල්ලාම ගුටි කෑව ගුටි කාලා තියෙනවා. ඉස්සෙල්ලාම ගුටි හැර මගෙන් ගුටි කාලා මට සින්ස කපන්න ඕන නම් කපල වෙලා අපි අම්මගේ නයි කිරිටි මම තමයි කැපුවේ කියලා. ඒ වගේ පොඩි පොඩි හැමදාම වගේ ගුටි කාලා තියෙනවා පොඩි කාලා. සචිනිගේ විභාග කටයුතු වලට එහෙම මේ චෙස් ක්‍රීඩා වල පහසුවක් ඇති, මොකද ඔළුවේ ගොඩක් දේවල් තියාගන්න ලේසි, ධාර ශක්තිය වැඩි ඇති. මේක ගැන කතා කරමු කොහොමද මේ චෙස් ක්‍රීඩාවත් එක්ක ජීවිත ඉස්සරහට ගෙනියන්නේ? අනිත්ක වෙලකයට අපි පැහැතර ගේම් එක ඉඳගෙන ඉන්නවා. ගේම් එක අපි පැහැතර කන්සන්ට්‍රේට් කරලා ඉක්මනට කරනවා. භාවනා. ඒක අපිට සාරි පාඩම් ගන්න ගියම අපිට ඒක හම්බෙන්න ගොඩක් මොකද අපේ ප්‍රශ්න ගැන සමහරක් වෙන එක එක තැනින් ඉන්නේ පාඩම් ගන්න බැරි ගොඩලා. අපිට ඉතින් ගොඩක් උදව් කරනවා චෙස් ක්‍රීඩාව සාරි දෙන්න. ඉතින් සචිනි දැනගන්න කැමති ඒත් එක්කම චෙස් ක්‍රීඩිකාවක් විදියට ලබාගත් ජයග්‍රහණ මොනවාද? ක්‍රීඩිකාවට
ඒ රයිට් එක මම ලබන්නේ. මම හිතුවේ හරි මම කියලා ලබන්න පුළුවන් ඉස්සෙල්ලා නම් කියලා. ඒක තමයි මම ලබන්න ලොකුම ජයග්‍රහණය. ඒකම සචිනි දැනගන්න කැමති මේ චෙස් ක්‍රීඩාවට යොමු වෙන අය කියන්නේ මොකද චෙස් ක්‍රීඩාව ගැන? චෙස් ක්‍රීඩාව ගැන නම් ඉතින් චෙස් ක්‍රීඩිකාවක් විදිහට සචිනිකෙන් දැනගන්න කැමති මේ චෙස් පුවරුවක් වගේද, ඒ කියන්නේ කොම්ප්ලිකේටඩ් චෙස් බෝඩ්යක් වගේද සචිනිගේ ආදරය? කොහොමද සචිනිගේ ආදරය? ඒ වගේම තමයි අන්දරේ. අපි කම්ප්ලිකේට් කරගත්තොත් ඒක කම්ප්ලිකේට් වෙනවා.